සුබදවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ එක්වන්නේ ස්ට්‍රේට් ඩ්‍රයිව් සමග. ඔබ දන්නවා අපි ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂ අවධානයක් යොමු කරනවා මේ ස්ට්‍රේට් ඩ්‍රයිව් වැඩසටහන තුලින්. අපි ගිය සති දෙක තුල කතා කරේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කෙරූ දඟපන්දු යවන්නන් සමග, ඔවුන් දඟපන්දු යවන්නන් වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටියව පුහුණුකරුවන්. දැන් අද දවසේදී අපි සුවිශේෂ පුද්ගලෙක් සමග කතා කරන්න තීරණය කරා. ඔහු දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක් වෙලා දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙක් හැටියට එක් වෙලා තිබෙනවා. දැන් ඔහු බොහොම විශේෂ පුද්ගලෙක්. ඔහුට හොඳ රසවත් අත්දැකීමකුත් තිබෙනවා. ඔහු එක ටෙස් තරගයක් ක්‍රීඩා කරේ. ඒ ටෙස් තරගය තුළ ඔහුගේ රසවත් අත්දැකීමක්, රසවත්ද මම දන්නේ නැහැ, අපට රසවත් වුණාට ඔහුට රසවත්ද කියලා ඒ අත්දැකීමත් අපට අහන්න පුළුවන්. ඒ වගේම ප්‍රථම පෙළේ කඩලු 1000ක් ලබා ගත්තා වූ ක්‍රීඩකෙක්, ආනන්ද විද්‍යාලයෙන් බිහි වුණා වූ දීප්තිමත් ක්‍රීඩකෙක්, යම් මේකෙන් ඔබට අමතක වෙලා නම් ඒ තමයි දිනුක් හෙට්ටිආරච්චි. සුබ දවසක් දිනුක්. සුබ දවසක්. ඔව්, අපි ඉස්සල්ලාම දන්නවා ආනන්ද විද්‍යාලයෙන් බිහි වුණා වූ බොහොම සුපිරි ක්‍රීඩකෙක්. අප පොඩි හැඳින්වීමක් කරන්න, මේ දිනුක් හෙට්ටිආරච්චි කියන්නේ කවුද, ඉස්කෝලේ යන කාලේ මොනවද කරේ, මොකද්ද ඔබේ විශේෂත්වය? අපි දන්නවා ඔබ බොහොම අත්දැකීම් බහුල ක්‍රීඩකෙක්, කඩලු බොහොම විශේෂයෙන් ලබාගත් ක්‍රීඩකෙක්. ඉතින් අපි ඉස්සෙල්ල පටන් ගමු ආනන්ද විද්‍යාලයේ අත්දැකීමත් සමග. ඔව්, මුලින්ම ක්‍රිකට් මම අසෝක විද්‍යාලයෙන් තමයි ආනන්ද විද්‍යාලයට ආවේ. ඉතින් එතනින් තමයි මම ක්‍රිකට් ගහන්න, ක්‍රිකට් සෙල්ලම් කරන්න මේ වෙලමුණේ. ඉතින් මුලින්ම මම අවුරුදු 13 පහල සෙල්ලම් කරද්දී මම පිටිකරු විදියට තමයි මුලින් ක්‍රීඩා කරේ මේ ඕපනින් බැට් හැටියට. තාමත් පිටිකරු විදියට ගානවනේ 10 11යි ලවුඩ් කරගන්න බෑනේ. ඊට පස්සේ තමයි මගේ පන්දු වැයීම බලලා ඒ පුහුණුකරුවන් ඒ තැනට යොමු කරාමාව. ඊට මම 17 පහල 19 පහල වගේ ආනන්දේ අවුරුදු 3-4ක් සෙල්ලම් කරා. ඉතින් පර්ෆෝම් කරා හොඳට, විකට් ගත්තා. ඉතින් මගේ මේ බර ටර්නින් පොයින්ට් එක කියලා මම අලුත් බෝලින් බෝල් කරන්න පුරුදුලා, ඒ කියන්නේ මගේ තමයි ඉස්සෙල්ලාම ආනන්දයෙන් මේ ස්කූල් ක්‍රිකට් වල අලුත් බෝලින් බෝල් කරේ මම. අපහසු නැද්ද මේ අලුත් බෝලේ? මොකද අපි හිතනවා සමහර විට මේ දඟපන්දු යැවීම ටිකක් අමාරුයි කියලා, දඟ කැවීම අමාරුයි. දඟ කැවීම කියන්නේ මුලින්ම මම මේ මටත් බෝල් කරද්දී මේ පොඩි අමාරුකමක් තිබුණ නැත්තේ නෑ. ඉතින් ඒ වුණාට ඒක පුරුදුනෙන් පස්සේ ප්‍රැක්ටිස් වල බෝල් කරලා පුරුදුනා බෝල් කරන්නේ කොහොමද කියලා. නමුත් අර දඟ කවන්න එච්චර අමාරු නෑ. කොහොමද යොමු වුණේ ඔකට? මං අවුරුදු 17 පාරසේ ක්‍රීඩා කරද්දිත් මම අලුත් බෝලින් බෝල් කරනවා. මේ කියන්නේ මේ ෆාස්ට් බෝල් වලදී බෝල් කරන්නේ නැහැ. ඊට පස්සේ මම ටිලන තමයි දෙපැත්තෙන් බෝල් කරන්නේ. ඉතින් ඒකෙන් තමයි පුරුදු වුනේ. හැබැයි අර මුලින් මුහුරක් දෙනකොට බෝල් කරන්න අමාරුයි කියනක. නමුත් ඊට පස්සේ හරි ලේසි, විකට් ගන්න හරි ලේසි. මේ අර මං අර කලින් බැට්ස්මන් කෙනෙක්ට පොඩ්ඩක් බෝලයක් දෙකක් ටර්න් කරලා අලුත් බෝලෙන් හිතනවා ඒ බෝල ටර්න් වෙන්නේ නැහැ කියලා තමයි ගහන්නේ. ඉතින් ඒක කරොත් අනිවාර්යෙන් ඒ බැට්ස්මන් පොඩ්ඩක් පස්සට යවන්න පුළුවන්. තව වෙනත් පන්දුවක් අපිට යොමු කරන්න පුළුවන් ලේසි. ක්ලබ් ක්‍රිකට් වලින් තමයි මං දිනුක් හෙට්ටිආරච්චි කියන නම හදාගත්තේ. ඔව්, එතකොට දැන් ඔබ ඒ ටීම් එකට ක්‍රීඩා කරා. ඊළඟට 2001 ඔබ එංගලන්තයේට එරෙහිව තෙවැනි ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරා SSC ක්‍රීඩාංගණේ. එතන බොහොම සුවිශේෂී සිද්ධියක් වුණා. ඒ කියන්නේ ඔබ පළවෙනි ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරා. නමුත් ඔබට යම් දෙයක් ලැබුණේ නැහැ. මොකක්ද ඒකට හේතුව? ඒක මම ඔබ කියන්න ඕනේ නර්මන්නට මොකක්ද වුනේ කියලා. අනිවාර්යයෙන්ම මොකද ඒකට හේතුව තමයි ක්‍රීඩකයෙක් ටෙස්ට් තරගයක ක්‍රීඩා කරනවා කියන්නේ රට වෙනුවෙන් ඒක හරි ලොකු ජයග්‍රහණයක්. ඒක තමයි බලාපොරොත්තු. එදින් එහාට දෙයක් නැහැ. ඉතින් මට අවස්ථාව ලැබුණා බොහොම අමාරුවෙන්. ඒ කියන්නේ තරඟාවලි ආවා, ඒ වගේ විකට් ගත්තා. නමුත් කිසිම වෙලාවක චාන්ස් එකක්වත් දුන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ එතන පොලිටික්ස් කියන්නේ අර ප්ලේයර් පොලිටික්ස් කියන්නේ. නන් ඒවා මේක හුඟක් බලපෑවා. සමහර තරඟයක් මට හොඳට මතකයි. ඒ තරඟේදී මම අනිත් ක්‍රීඩකයෙක් නම කියන්න කැමති නැහැ. නුවර තිබුණේ තරඟය. මේ ප්‍රථම පෙළේ තරඟයක්ද? නෑ, ටෙස්ට් මැච් එක. හොඳයි. යන වෙලාවේ කොළඹින් වාහනයක් ගෙන්නලා අපිට දෙන අර පර්ඩියම් එක අතර දීලා කොළඹ ආයි කොළඹට යවුවා. අන්න ඒ වගේ මේ දරුණු විදිහට ඒක තිබුණා. ඉතින් අර මම දන්නේ ඒක මේ අවසනාව, මම දැන් රටේ අවසනාව. අපි හිතන්න ඕනේ ඔබට මොකද්ද ලැබුණ නැත්තේ? ලැබුණ නැත්තේ ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරනකොට සාමාන්‍යයෙන් ටෙස්ට් කැප් එකක් දෙනවනේ. මම දන්නේ ලෝකයේ පළවෙනි වෙන්නදී මට ටෙස්ට් කැප් එකක් හම්බුනේ නැති. ඒ කියන්නේ කැප් තොප්පියක් දෙනවා ශ්‍රී ලංකා ලාංඡන එක්ක. ඒ කියන්නේ ඔබේ නමත් දාලා, ඔබේ අංකයක් දාලා ඔබට සාමාන්‍යයෙන් පරිචයක් කරනවා. මම හම්බුනේ නැහැ.
මට ඒක හම්බෙලා නැහැ. ඉතින් ඔබ ඉල්ලුවේ නැද්ද ඒක? ඉල්ලුවට හම්බුනේත් නැහැ. ඒක දුන්නේත් නැහැ. ඉතින් කනගාටුයි ඒක. ඇත්තම මොකද ඒකට හේතුව දින? හේතුව සාමාන්‍යයෙන් අද අපි බැලුවොත් අපි සාමාන්‍යයෙන් දකින දේ තමයි මේ ක්‍රීඩකයෙක් තමගේ මංගල තරගයේ ක්‍රීඩා කරනවා නම් ක්‍රීඩකයෝ සියල්ලම ඇවිල්ලා පරණ පැරණි බොහොම හොඳ ක්‍රීඩකයෙක් ඇවිල්ලා ඔහුට ඒ කැප් තොප්පිය ප්‍රදානය කරනවා. රොෂණයි පළවෙනි තරඟේ දැන් මං 4-day ගියා 4-day ගියේ විකට් හතක් ගත්ත විකට් අටක් ගත්ත ඉනිස් දෙකටම පළවෙනි පළවෙනි ටෙස්ට් මැච් එක හම්බුනේ නැහැ දෙවෙනි එක හම්බුනේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටීම් ලීඩර් කියන ටීම් එක ඇනවුස් කරන්නේ 12 දෙනෙක් නම් කරනවා 12 දෙනාටම හිටියේ නැහැ මැද් දෙකෙම. තුන්වෙනි මැච් එකට ගියා. තුන්වෙනි මැච් එකේ 12 දෙනාට මගේ නම කියවුන්නේ නැහැ. හරි. ඉතින් මම මේ සූදානමක් තිබුණේ නැහැ යන්න ගිහිල්ලා ඉවරලා අන්තිම විනාඩි 10 තමයි ඇවිල්ලා මට කිව්ව මැච් එක ගහනවා කියලා. ඉතින් කොච්චර මේ පස්සට විසිනවද කියලා කිව්වොත් මේ ක්ලබ් මැච් එකක් නෙමෙයිනේ. ක්ලබ් මැච් එකක් මට ඒක කොයි වෙලාවක කිව්වත් පුළුවන්. ටෙස්ට් මැච් එකක් කියන්නේ එතකොට මේ ඉංගලන්තේ නරඹන්නු 5000 6000 කිටේ වෙලේ. ඉතින් වැඩි. ඉතින් මේ එහෙම ඇවිල්ලා විනාඩි 10කට කලින් කියන ටෙස්ට් මැච් එක ගහනවා කියලා මට සූදානම් වෙන්න ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මානසිකව ඔබ මානසිකව සහ අනිත් එක මේ ඒ කියන්නේ මේ ලේසි වැඩක් නෙමෙයිනේ. අර තමන් බලාපොරොත්තු නොවුණු දෙයක්. ඒ කියන්නේ දැන් කලින් දවසේ කියලා තිබුණා නම් ඒකට ප්‍රිපෙයාර් වෙන්න දන්නවා කොහොමද කියන එක. නමුත් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරනකොට තමන්ට ටෙස්ට් කැප් එක අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. ඒක ලැබුණේ නැහැ. ඉතින් ඒක මම දන්නේ ඇයි කියන්න හේතුව ඒ තරම් තිබුණා පොලිටික්ස් කියන එක. again play politics තව කෙනෙක් කිනවට කැමති නැති තත්ත්වයක් තිබුණා. දිනු කෙට්ටියාරච්චි කියන ක්‍රීඩකයා මම දන්න විදියට මට මතක විදියට බොහෝ කඩුලු ලබා ගත්ත ක්‍රීඩකයෙක්. විශේෂයෙන්ම අවසාන කාලයේ ඔබ කඩුලු 1000 සීමාව පසු කරා. හරි ඉතින් ඒක බොහොම සුවිශේෂී දෙයක්. එතකොට මේ තරගයට ඇතුල් වෙන්නත් ඔබ මම දන්න විදියට බොහෝ කියන්නේ විදේශ කණ්ඩායම් සමග සංචාර කණ්ඩායම් සමග කඩුලු ලබා ගත්ත කෙනෙක්. ඉතින් මට කෙටියෙන් කියන්න ඇයි ඒ කාලේ මං තව ප්‍රශ්න අහනවා මේ. මොකද ඇයි ඒ කාලේ මේ දිනු කෙට්ටියාරච්චි කියන ක්‍රීඩකයාට මෙතරම් අකමැත්ත? අකමැත්ත වෙලා ඒ අනිත් ප්ලේ කියන්නේ මම දන්න නම් කියන්න කැමති නැහැ. ඔව් නෑ නම් කියන්න බෑ. තව ඒ කියන්නේ ඊටපු දැන් වම්තින් දක මන් දවන්නේ මම. එතකොට ඒකේ රංගන හේරත් හිටියේ නැහැ. නෑ. නිරෝෂන් බණ්ඩාරත් හිටියා. නමුත් ඔහු පොඩ්ඩක් අංගලයේ මුරලි පමණයි හිටියේ. නෑ මට තිබෙන ප්‍රහේලිකාව මෙන්න මේකයි. දැන් ඔබත් සමග කතා කරද්දි සාමාන්‍යයෙන් දඟපන්දු යවන්නන් දෙදෙනෙක් මට මතකයි මේ SSC තරඟයේ මට මතකයි නසාර් හුසෙයින් නායකත්වයෙන් දැරුවේ ශ්‍රී ලංකාව ගන්න පරාජය වුණා. නමුත් සාමාන්‍යයෙන් දඟපන්දු යවන්නන් දෙදෙනෙක් කණ්ඩායමකට එක් කරන්නේ ගාල්ලේ තරඟේ. මොකද ගාල්ලේ තරණ తీරුව තමයි දඟපන්දු යවන්නන්ට හොඳ. නුවර SSC එක එතරම්ම නෑ. ඉතින් ඇයි ගාල්ලේදී ඔබ ක්‍රීඩා නොකරන්න හේතුව? මටත් ඒක තමයි පුදුමේ තියෙන. මොකද මම සූදානම් වෙලා ගියේ ගාල්ලේ තරඟ ක්‍රීඩා කරන්න. මොකද දඟ කැවෙන මේ තරණ తీරු තියෙන නිසා. ඉතින් ඒකට මදනි සිලෙක්ටර්ස්ලා කැමතිලා තිබුණත් සමහර අය කැමතිලා තිබුණේ නැහැ. මාව ගස්සන. මට පොඩ්ඩක් මේ කැස්සක් ආව ඔබේ කතාව කියපු නිසා මොකද මට ඔයෙන් ඉක්මනට ප්‍රශ්නයක් අහන්න. දැන් සිලෙක්ටර්ස්ලා කැමති වෙලා තේරීම් කමිටුව කැමති වෙලා කවුද මේ අකමැති? නම් මේ මම කියන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෝද නැත්නම් මේ කණ්ඩායම හිටියා ක්‍රීඩකයෝද? ඒ කණ්ඩායම හිටපු සමහර ජේෂ්ඨ ක්‍රීඩකයන්. ඔව්. ඔබට ඒක කියන්නේ ඔබට සාක්ෂි ඇතිව ඔබට සාක්ෂි කියන්නේ ඉතින් පැහැදිලිවම පේනවනේ ටීම් එකට එනවලත් කැමති වුණේ නැහැ. ඇවිල්ලත් අර වගේ මං කියේ නුවරදී කලින් මගේදර යවුවා. ටෙස්ට් තරඟේ ක්‍රීඩා කරන්නත් අන්තිම විනාඩි 10 දී තමයි මේ කණ්ඩායම ඇතුල් කරන්නේ. ඉතින් තමන්ගේ කැමති ප්ලේයර්ස්ලා හිටියානේ. ඒ අයව ගස්සන්න ඕන නිසා අපි පස්සර විසනවා. ඉතින් ඒ හින්දා ඒ නම එක නමක් අයින් කළා තිබුණා බෝඩ් එකේ කවද දාන්න කියන එක. නමුත් අන්තිම විනාඩි 10 වෙලා කිව්වම මට සූදානම් වෙන්න ඇතන වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් අර මේ හොඳම තනතිල අපිට දැන් කැවෙන විකට් තියෙද්දී SSC විකට් එකක් දෙනවා කියන්නේ ස්පින් බෝල් කෙනෙකුට ඒ තරංගෙත් මුරලිය ගත්ත එක විකට් එකයි. මම විකට් දෙකක් ගත්තා. මම කියන්නේ මුරලිය හොත් මගේ මුරලිය තමයි මේ ඊට මේන බෝල. නමුත් වෙලා තියෙන්නේ ඒ ටෙස්ට් තරඟේ ක්‍රීඩා කරනකොට පන්දු යවන්න දෙන්නේ කැම්සිලාට විතරයි. يعني හොඳට බෝල් කරන්නේ නවත්තනවා ආයි මේ මැද්දින් මේ ඒ රිද්ම් එක කඩනවා කඩලි වෙලා ආයෙ ගිනලා දෙනවා. ඉතින්
ප්‍රශ්න ගොඩක් තිබුණා දැන් මට ඉතින් ඒ වෙලේ මට හඳන්න ගන්න බෑ මොකද මගේ පළවෙනි සමගනේ එතකොට මේ මම පුළුවන් තරම් නිශ්ශබ්ද හිටියා මට කරගන්න දෙයක් නැති නිසා අපිත් සමග කතා කරා බොහෝ හිටියා වූ ක්‍රිකට් ක්‍රීඩකයන් විශේෂයෙන්ම මලින්ත බර්ණපුර වැනි අය අපත් සමග ඔබ වගේ ඉඳගෙන කතා කරා ඔවුන් අපට බොහොම ඍජුවම ප්‍රකාශ කරපු දෙයක් ඔවුන්ටත් බොහෝ කියන අසාධාරණකම් වුණ බව අපිට දැනුණා ඔහු සමග කතා කරන විට ඔවුන් මේගොල්ලොත් අපිට කියපු එක දෙයක් තමයි මේ දිනුක් මේ විශේෂයෙන්ම තේරීම් වල යම් යම් තේරීම් කමිටුවට බලපෑම් තිබුණා. ඒ වගේම තේරීම් කමිටුව බොහෝ විට තේරුවේ ඔවුන්ට අර විශේෂ සම්බන්ධයක් තිබෙන ක්‍රීඩකයන් කියලා. දැන් මේක දැන් අපි කතා කරන්නේ 2001 2002 කියන්නේ 99 සිට 2005 වගේ කාලයක් ගැනනේ මේ කාලේනේ ඔබ හොඳටම පන්දුවේ. දැන් මේ කාලෙට කොච්චර උක අදාළද? මදනේ ඒක හරිය මොකද ඔබ කියන්නේ මේ සිලෙක්ෂන් තේරීම් වලට බලපෑම් තිබුණා බාහිර බලපෑම් අනිවාර්යෙන් තියෙනවා අනිවාර්යෙන් මොනවද මේ බලපෑම් ඒ බලපෑම් කොයි වගේ බලපෑම්ද දැන් ප්ලේයර් කෙනෙක් පර්ෆෝම් සමහරලාට පර්ෆෝම් එක මම චුට්ටක් නවත්තන්නද නවත්තලා මම අහන්න දැන් ඔබ ක්‍රීඩා කරේ ලංකාවේ ප්‍රධානම ක්‍රීඩා සමාජ දෙකට ඒ කාලේ කෝල්ස් ක්‍රීඩා සමාජය SSC ක්‍රීඩා සමාජය ලංකාවේ හොඳම ප්‍රධානම ක්‍රීඩා සමාජ දෙකක් ඔබ ගියේ ආනන්ද විද්‍යාලයට කියන්නේ ආනන්දෙන් අති දැවැන්ත ක්‍රීඩකයන් බිහි වුණා. ඉතින් මෙවැනි වාතාවරණයකදී ඔබව අයින් කරන්න හේතුවක් මට පේන්නේ නැහැ පෞද්ගලිකව. සහ මෙවැනි වාතාවරණයකින් ඔබට විරුද්ධව බලවේගයක් ක්‍රියා කරන්නටත් හේතුවක් තියෙනවද කියලා මට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මම තව ටිකක් මේ ප්‍රශ්නේ දික් කරොත් පොඩ්ඩක් ගමේ ඉස්කෝලේකින් ළමෙක් ආවොත් නොදන්න පාසලකින් આવත් පොඩි ක්‍රීඩා සමාජකින් ක්‍රීඩා කරොත් මෙවැනි දෙයක් වෙන්න පුළුවන්. අර අවසානයේ 11 තෝරන විට ඒ වගේ නමක් කපලා වෙන කෙනෙක් එන්න පුළුවන්. නමුත් ඇයි ඔබට මේක උනේ? මතන්නේ මේ මම ක්‍රීඩා කරනකොට මගේ පාසලේම ක්‍රීඩා කරපු දෙන්නේ තමයි ඒකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරුවේ. ඔව්. ඉතින් මාවනතපත් අර්ජුනනන්ද මහත්තයා කියන්නේ ඒ දින නමුත් 98 මම SSC කෝල්ස් මැච් එක වන්ඩේ විකට් 7ක් ගත්ත ඕවර් 40 කියන්නේ ඕවර් 10 දැම්ම මම රන් 30 ගන්නට දාලිවරලා මේ කඩුළු 7ක් ගත්තා. ඔව්. ඊට සදි දෙකට පස්සේ තියෙනවා ඕස්ට්‍රේලියා ටුවර් එක. ඒක ඒ අඩු ගානේ එහෙම කිසිම කියන්නේ උදව් කරේ නැහැ. ඒ උදව්ව අපිට ඒ පැහැදිලිවම පේනවනේ. ඒ කියන්නේ විකට් ගන්නවා අඩුම ගානේ ඒ තරංගයේ තරංගයේ වීරයවත් මට හම්බුන්නේ නැහැ. මගේ තමයි වැඩිම කඩළු තිබුණේ. උණු තරංගාවලියෙම. ඒත් වෙනම ක්‍රීඩකයෙකුට දෙනවා මේ මේ හොඳම පන්දු යවන්නට. අන්න ඒ වගේ ඒක තීරණය කරේ. ඉතින් ඒකට හිටපු සිලෙක්ට් හිටපු තීරම් කමිටු වල දින වලත් දැන් මේ 2001 ගහපු එකම ටෙස්ට් මැච් එකකින් පස්සේ ඇයි ඔබට ඔබ හිතන විදියට ඇයි ඔබට අවස්ථාවක් ලැබුණ නැති හේතුව මුරලි විතරයි හිටියේ දඟපන්දු යවන්නේ. ඒකට වමත් දඟපන්දු යවන්නේ හිටියේ නැහැ. රංගන ක්‍රීඩා කරලා පොඩ්ඩක් අයින් වෙලා තිබුණේ. නිරෝෂන් බණ්ඩාරතිලකත් මම හිතන්නේ පොඩ්ඩක් අයින් වෙලා තිබුණේ. මොකද්ද මේ හේතුව? මම මේකයි ඔබෙන් අවංකවම දැනගන්නට සතුටු. නම් නොකිය ඔබ හිතන දේ අපිට කියන්න. ඇයි ඔබ තේරුවේ නැත්තේ කියලා? දිගින් දිගටම. ඒ කියන්නේ 2001න් පස්සෙත් මම 2004 තිබුණු මං ගහපු හොඳම ප්‍රොවින්ෂල් ටුර්නමන්ට් එකේක හොඳම බෙස්ට් බෝලර් වුණේ. ලංකාවේ ඉන්න දක්ෂ ඔක්කොම සෙල්ලම් කළා. නමුත් ඒ වෙනකොටත් මාව අයින් කරලා තිබුණ ලිස්ට් එකේ මාව ගන්නේ නැහැ. මොනවා කරත් අයින් කරා. මන්ද නැහැ. ගහපු ක්ලබ් වල වැරද්දද නැත්නම් අනිත් ඒ කාලේ මොකද්ද ක්‍රීඩා කරපු ක්‍රීඩා මං එතකොට මං ක්‍රීඩා කරේ 2004 SSC SSC කොහොමද? SSC ක්‍රීඩා සමාජය කියන්නේ බල සම්පන්නම ක්‍රීඩා සමාජය. JR ජයවර්ධන ජනාධිපතිතුමා ඒ ක්‍රීඩා සමාජයේ සභාපති වෙලා හිටියා. අපිට උදව් කරන්න කවුරු දෙන්නේ නැහැ. දැන් එහෙම නෙමෙයි. දැන් එක සීරීස් එකක් ගහවගම එතන හයිලයිට් වෙච්ච ගමන් ඒ ඉන්න ෆීල්ඩ් එකේ යනවා ටෙස්ට්. නමුත් අපිට මෙච්චර විකට් ගද්දි හුඟක් අහන ප්‍රශ්නයක් තමයි විකට් 1000ක් අරගෙන ඇයි මේ එක තරගයක් ක්‍රීඩා කරේ කියන එක. අවේක මං ඒකන මං හිතුවේ නෑ මට වැඩක් නේ කියලා. මං අනිත් අයගෙන අපි අර කියනවා වගේ පස්සෙන් ගිහිල්ලා අර අපි කියනවනේ ඒක අර කඩයාමක් නේ. ඒ තත්තරම වැඩුන්නේ නෑ. මං ගියේ නෑ කාගවත් පස්සේ. මං ගිහිල්ලා මං කියන්නේ කියන මට ගහන්න දෙන්න මට මං මෙහෙම කරා කියලා. නෝ කරපු දේවල් තියෙනවා පේන්න. කරපු දේවල් පේන්න තියෙනවා. මොකද මම ලංකාවේ 3 වෙනියට ඉන්නවා අද
වැඩීම් කඩලු ගත්ත. ඉතින් ඒක මට ඇති. ඉතින් මම ඒ ගැන කවදාවත් මෙය වෙන්නේ නැහැ. නමුත් විකට 1000ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ලංකාවේ ක්ලබ් ක්‍රිකට් වලද මම රසණ දන්නවා. දන්න හොඳටම දන්නවා නේ. ඉතින් මේක 1000 රන් තියෙන්නේ මේ ක්ලබ් ක්‍රිකට් වලට. ඉතින් පුළුවන් තරම් කියන්නේ මේ මේ ෂෝල්ඩර් එකට ඉන්ෂුරන්ස් එකක් එහෙම තියෙනවා. බෝලින් මැෂින් එක මට කියන්නේ බෝලින් මැෂින් කියලා. ඔව් මොකද ඉතින් පන්දුව දාන්නේ. ඔව් ඒ කියන්නේ මේ හැම තරගෙදම ඕවර් 40 50 අඩි බෝල් කරනවා. නමුත් මේ එහෙම කරලත් අද ඒ කියන්නේ ඒ ගැන කිසිම කෙනෙක් අගය කරන්නේ නැහැ. ඒ මේ රටි හැටි ඒ රටි හැටි. ඉතින් අර කොච්චර අපි කියන්නේ දැන් මේ ඉස්කෝලෙන් අපි එළියට ආවට මගේ අම්මා තාත්තා මේ ලොකු බලන්තිරේ හිටපු නෑ නෙමෙයි. ඉතින් අපි මේ ගම මර්ධානේ අපි හිටියේ එතන අපි අපි කියන්නේ මට එහෙම ප්‍රශ්නයක් පොය වෙලාවකත් මගේ මගේ පර්ෆෝමන්ස් ගැන මම වොරි වුණා. මම හැම සීරීස් එකේම මම ගාන ටුර්නමන්ට් එකේ විකට් ගන්නවා. නමුත් මට අවස්ථාව ලැබුණේ නෑ. අවස්ථාව ලැබුණේ නෑ කියලා මම පස ගියේ නෑ. ඔව්. ඉතින් ඒ හින්දා මේ කරපු දේවල් මං කිව්වා වගේ වෙහෙන්න දිනවා. හිස්ටරියට නම ගිහිල්ලා දිනවා. ඔව්. මට ඒයි. අපි දැන් තීරණය කරා මේ වැඩසටහනේ අපේ අවධානය ඔහු දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක්වි විශේෂයෙන්ම හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකත් සමග එක්වි දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙක් හැටියට වැඩ කරන්නට එසේ නැත්තම් ඒ කාර්යාවේ කිරීමට දැන් ඔහු සූදානම්ින් සිටිනවා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි අපේ අදහස. දැන් දිරුක් ඉස්සලාම අපි දැනට ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන්නන්ගේ තත්ත්වය කතා කරන්නට ඉස්සලා මොකක්ද ඔබේ කාර්යාවේ දැන් ඔබ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකට බැඳෙනවා. බැඳිලා ඔබ දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙක් හැටියට තමයි බැඳෙන්නේ. මොකද්ද එතන අපේ නරඹන්නන්ගේ දැන ගැනීම සඳහා ගැන පොඩ්ඩක් කියුවොත්? දැනට මාව පත් කරන්න තියෙන්නේ ස්පින් බෝලින් කෝච් හැටියට. මම හිතන්නේ ඕවරෝල් මම බලන්න තියෙනවා මේ මේ ඒ ඉන්න ක්‍රීඩකයෝ ගැන. දැන් මේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකට එන්නේ කවුද? ඒ කියන්නේ ජාතික තලයේ ක්‍රීඩකයන්ද එසේ නැත්නම් 19 පාල ක්‍රීඩකයන්ද මොන තලයේ ක්‍රීඩකයෝද මෙතන ඔබත් සමග වැඩ කරන්නේ? මතනේ රසනේ තාම මේක එහෙම බහර දීලා නැහැ කායික වැඩ කරනවාද කියන එක. මතනේ එදාට පළවෙනිදාම ගිය දාම බලන්නේ කොහොමද මොකක් තියෙන ෂෙඩියුල් එක ඒකත් එක්ක වැඩ කරන්න මතනේ අපිට තියෙන්නේ. තාම එහෙම තනක් කියලා බහර දීලා නැහැ. ඒ අපිට අපි ගිමුකෝ ඒ දින මාසෙ හරි ඒ සතියේ දින වැඩසටහනත් එක්ක තමයි වැඩ ගන්න වෙන්නේ. හොඳයි. දැන් දිනුක් ඔබ හිටිය තඟපන්දු යවන්නේ කඩලු 1000ක් ලබා ගත්තා අපි කතා කරා. ඔබ කොහොමද දකින්නේ ශ්‍රී ලංකාවේ අද දඟපන්දු යවන්නන්ගේ තත්ත්වය ගැන? මොකද විශේෂයෙන් මම මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්නේ රංගන හේරත් ශ්‍රී ලංකාවේ සුවිශේෂ සේවයක් කෙරූ රංගන හේරත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වෙලා තිබුණා. ඔහු විශ්‍රාම අරන් තියෙනවා. මට පේන්නේ නැහැ දිල්රුවන් පෙරේරත් වැඩි දුර යනවා. මොකද ඔහු දැන් යම් විශ්‍රාම ගන්නට හිතන වයසකට ඇවිල්ලායි කියලා මම හිතන්නේ. වසර 37ක් 38ක් කියන්නේ ලේසි නැහැ. ඉතින් කොහොමද දකින්නේ ශ්‍රී ලංකාවේ අද වර්තමාන තත්ත්වය මේ දඟපන්දු යවන්නන්නේ? මෙහෙමයි. දැන් රංගන හේරත් ඉවතට එතනින් යනකොට ඉවත් වෙලා යද්දී එතනට අපි ගෙද්දි එන්න ඉන්නේ එක්ස්පීරියන්ස් අඩු පන්දු යවන. නමුත් හොඳින් පන්දු යවනවා. නමුත් වෙලා තියෙන්නේ හොඳ පන්දු යවන්න ඉන්නවා නැත්තේ නෑ. මොකද මම මේ වෙනකන් මේ 2019 මම ෆස්ට් ක්ලාස් සෙල්ලම් කරා. TIA ගෙවට TIB මම අවුරුදු දෙකක් සෙල්ලම් කරා. අවුරුද්ද සෙල්ලම් කරා නැත්තේ නෑ. ඉන්න හොඳ එක අපි ගිහිල්ලා බලලා තෝරගන්න ඕනේ. ඒ ඉන්න හොඳ පන්දු යවන්න. නමුත් ඒ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක මදි. ඉතින් ස්පිනර් කෙනෙක් කියලා කියන්නේ කඩලු ගන්න එක එක ආර්ට් එකක්. ඒ වගේ ලේසියෙන් අර කොහොමද පිදිකරුවා මේ ග්‍රහණයට ලක් කරගන්න කියන එක දවා ගන්න කියන එක ඒක මේ ලේසි වැඩක් නෙමෙයි. ඒක එන්නේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. නමුත් එතන ලොකු ගැප් එකක් තියෙනවානේ. දැන් අර අපි දිල්රුවන් ගෙවසත් එක බලද්දී හරි දිල්රුවන් දැන් ඒ කියන්නේ ඔහුගේ පන්දු යෑම කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අර අපි ඒ තැනට ගියනවා නම් තව ළමයෙක් තව වසරකින් දෙකකින් ඔහු හිට ඔහු විශ්‍රාම යන්න පුළුවන්. ඉතින් එතකොට ඒ තව අනිත් ගියන බලන්න එක්කෙනා බලන ළමයා ඒ අඩු ගානේ ෆස්ට් ක්ලාස් මැච් 50-60ක්වත් ගහලා තියෙන්න ඕනේ. හොඳයි. මට මෙතන දිනු පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔබ දැන් අවුරුදු ගාණක් ශ්‍රී ලංකාවේ ප්‍රථම පෙළේ ක්‍රීඩා කරන්නේ. ඔබත් කිව්වා 2019 ඔබ ක්‍රීඩා කරා. දැන් අපි මෙහෙම බලමුකෝ. දැන් අපි ලසිත් ඇඹුල් දිනිය ගැන කතා කරමු. අපි ඔබත් කිව්වා ලසිත් ඇඹුල් දිනිය මමත් දුටුවා පාකිස්තානයේ. උට
හොඳ හැකියාවක් තියෙනවා. මම හිතන්නේ තව වසර ගණනකින් රංගන හේරත්ව කිට්ටු වෙන්නට පුළුවන්. සමහරවිට ඌව ඕගේ ක්‍රිකට් දිවි අවසන් කරන විට රංගන හේරත්ව අභිභවා යන්නටත් හැකියාවක් තියෙනවා. ඉතින් අපිට ඒක අනාගතයට අපි බාර කරන්න ඕනේ. නමුත් රංගන හේරත් විශ්‍රාම ගන්න විට ඌගේ වයස 39 කෝ 40ක්. දැන් වස් අවුරුදු 40ක දඟපන්දු යවන්නෙක්ව ශ්‍රී ලංකා කණ්ඩායම හරි ඔහු විශ්‍රාම ගියාම ඔහු වෙනුවට ආදේශ කරගන්නේ අවුරුදු 20ක තරුණ ක්‍රීඩකෙක්. දැන් ඔබම කිව්වා දඟපන්දු යවන්නන්ට අත්දැකීම අවශ්‍ය. එතකොට මේ සෑහෙන වයසේ වෙනසක් තියෙනවා. කෝ මේ අවුරුදු 30 28 29 දඟපන්දු යවන්නන් ජාතික කණ්ඩායමට එකතු වෙලා නැත්තේ ඇයි? මම මෙහෙම කියන්නේ ප්‍රථම ටෙස්ට් තරගයේට ඇඹුල් දෙනිය පකිස්තානය සමග ක්‍රීඩා කරන විට ඒ තරුණ ක්‍රීඩකයා ලාබාල ක්‍රීඩකයා යවා තිබුණේ පන්දුවර 1000කට වඩා අඩු සංඛ්‍යාවක් ප්‍රථම පෙළේ ක්‍රිකට් වල. දැන් මේ වෙලාවේ මම ඔබෙන් ඍජුවම ප්‍රශ්නයක් අහනවා. බොහෝ අය කතා කරන නම තමයි මලින්ත පුෂ්පකුමාර. මේ නම හැම කෙනාම කතා කරනවා. දැන් ඔබට පේන විදියට මොකද්ද ප්‍රශ්නේ මේ ක්‍රීඩකයාට? අවංකව මට ඕනේ ඔබේ ඔබ දැන් පුහුණුකරුවෙක්. ඔබ ඒ පුහුණුකරුවාගේ පැත්තෙන් හිතන්න ඕනේ. හරි, ඔබට පේන විදියට ඇයි මලින්ත පුෂ්පකුමාරට මේ කණ්ඩායමට ඇතුල් වීමට නොහැක්කේ? ඔහුට අඩුපාඩුවක් තියෙනවද? නැත්නම් මෙතන තේරීමේ වරදක්ද? ඔහුට තාක්ෂණයේ වරදක් තියෙනවද? මොකද්ද ප්‍රශ්නේ? මොකද මම දකිනවා මේක ලොකු ප්‍රශ්නයක් හැටියට. මම තව පොඩ්ඩක් මගේ ප්‍රශ්නේ දික් කරොත් අපි කියනවා ස්පිනර්ස්ලා මැචුව වෙන්න ඕනේ. ෆස් ක්ලාස් ක්‍රිකට් ගහනකොට කෙලින්ම දාන්න බෑ. දැන් අද කාලේ බොහෝ කණ්ඩායම් ඉංගලන්තේ බැලුවොත් පකිස්තානයේ බැලුවොත් අබිඩලි වයස 32යි. ਉਹ හොඳට මැචු වෙලා තමයි ටෙස්ට් ක්‍රිකට් ගහන්නේ. ඉංගලන්තේ අද අවුරුදු 26න් 27න් තමයි ටෙස්ට් ක්‍රිකට් ගහන්නේ. ඒතර අපි දඟපන්දු යවන්නේක්ම අවුරුදු 20න්. ඉතින් ඒ කියන්නේ අපිට නැති හින්දාද මේ අනික් ක්‍රීඩකයෝ හොඳ මදි හින්දාද? මට ඕනේ ඔබෙන් ඍජුවම හැබැයි හොඳ විග්‍රහයක්. නෑ, එහෙම මේ හොඳ මදි අපි මලින්ද පුෂ්පකුමාර් කියන නමින් පටන් ගමු. ඔව්, මම මොකද මගෙත් එක්ක මලින් සෙල්ලම් කරලා දිනනවා. මං මොකද ඔව් මම බෝල් කරද්දී අපි දෙන්න දෙපැත්තෙන් බෝල් කරලා දිනනවා. ඔව්, ටෙස්ට් තරඟ දෙක තුනක් ක්‍රීඩා කළා. ඔව්, ක්‍රීඩා කරා. ඉතින් මං දකින්නේ වැරද්දක්. ඒ කියන්නේ වැරද්දක් කියන්නේ මෙහෙමයි, මේ හැම දැන් මේ අවුරුද්දේ මතන T20 මේ 3D ක්‍රිකට්ල බෙස්ට් බෝලර් උනේ මලින්ද පුෂ්පකුමාර. දිනුක් මං දැන් ආව කතා කරන අතරතුරේ පොඩ්ඩක් නවත්තනවා. දැන් මේ තේරීම කරන්නේ බොහොම අත්දැකීම් බහුල බොහොම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්. හරි, එතකොට ඔබට වරදක් පේන්නේ නැත්තම් මේ ක්‍රීඩකයන් ඔබ පුහුණුකරුවෙක් වෙන්න යන කෙනෙක් ඇරෙයි. ඇයි මේ තේරීම් කමිටුවට, මම කියන්නේ නැහැ උන් වැරදි කියලා, මම අහන්නේ ඔබෙන් ප්‍රශ්නයක්. ඇයි මේ තේරීම් කමිටුවට මේ ආදේශනය කරන්නට බැරි වෙන්නේ? මොකද්ද හේතුව? ඔබට ඔබ බොහොම අවංක විග්‍රහයක් කරොත් මොකද්ද ඔබට පේන්නේ? මම හිතන්නේ මෙහෙමයි. දැන් අපි අර රංගන හේරත් කරපු එක මලින්ද පුෂ්පකුමාර කරන්න බැරි වෙන බුලෝ. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අවස්ථාවල් දෙන්න ඕනේ එයාට ඒ තැන මැචුව වෙන්න. එතකොට තමයි දේවල් ඉගෙන ගන්නෙ. නැත්නම් ටෙස්ට් ක්‍රිකට් කියන්නේ ලංකාවේ ෆස්ට් ක්ලාස් කියන්නේ මේ මේ ලොකු ගැප් එකක් තියෙනවනේ. ඉතින් ඒක අපි වහන්න මේ ළමයින්ට දෙන්න ඕන හරි තැන ගිහිල්ලා ක්‍රීඩා කරන්න මේක කරන්න. එතකොට තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්නෙ. ඒව ඉගෙන ගන්න නැතුව එක තරඟයක් දීලා දෙකක් දීලා එළියට දානවා කියන්නේ ඊට පස්සේ ඒ ඒ ඒ ක්‍රීඩකයාගේ දේවල් එන්නේ නැහැ ඉදිරියට. හැබැයි හැම අවුරුද්දෙම බේස් බෝල වෙනවා නම් විකට් ගන්නවා නම් ඒ යම් කිසි දෙයක් තියෙනවනේ. එතකොට අපි බලන්න ඕනේ යාව කොහොමද, මොකද්ද වැරදින්නේ, මොකක්ද මේ දැන් ওই කියන විදියට මම දන්නේ නැහැ තාක්ෂණ දෝෂ දිනනවද කියලා. නමුත් මට තාම තියෙනවද ඒක තමයි මම දන්නේ නැහැ, ඇත්තටම දන්නේ නැහැ. දැන් මම එතනට ගිහිල්ලා තමයි බලන්න මොකද්ද මෙතන තියෙන වැරද්ද කියන. ඒ කියන්නේ බලන්න කොහොමද යාව මේ එතනට ගන්න කියන එක. මොකද අපි කියමුකෝ දැන් අපි ෆෝමැට් තුනකට ස්පිනර් හදනවා. ඉතින් හදනකොට ඒ ඒ අය එකහර බෝල් කරන්නේ නැහැ නේ. ස්පින් එක ටෙස්ට් ක්‍රිකට් වලට ගන්නකොට පුළුවන් තරම් වැඩි වේරියේෂන් කරන්න ඕනේ. ඉතින් අරගවයි ඒව අඩුයි. නමුත් ඒ ප්ලේයර්ස් ලව ඒ තැන් වලට හදන්නේ කොහොමද කියන එක මේ මේ බලන්න වෙනවා ගිහිල්ලා. අනික එක ඊළඟ දේ තමයි දැන් ඔබ ක්‍රිකට් ගැහුවනේ මේ ළඟකදී වෙනකන් දිල්රුවන් යම් මෙහිකින් ඊළඟ වසරේ නැත්නම් මේ වසරේදී සිම්බාබ්වේ සංචාරයෙන් අනතුරු එසේ නැත්නම් එංගලන්ත සංචාරයෙන් අනතුරු ඔහු යම් මේකින් තීරණය කරොත් මම විශ්‍රාම යනවා තීරණය කරොත් කවුද එතනට එන පිටදඟ පන්දු යන ඔබේ මතකයට කවුද ඉන්නේ නමක් තියෙනවද? අත්‍තරම නමක් ඇයි ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි මම අහන්නේ. දැන් ඒක මම දැන් මට ඔබ දැන් මේ මෙතන දැන් මේකලා තියෙන අපිට
පත්ති මමුණේ මේ දැන් ජනවාරි පළවෙනිදා නෑ ඔබ ක්‍රීඩා කරානේ ඒ කියන්නේ දැන් මම අහන්නේ මෙහෙමයි මට අවශ්‍ය නැහැ මෙයාම ඒතර ඔබ ක්‍රීඩා කරන විට මම ඔබෙන් පීතිකරුවන් පස් දෙනෙක් කිව්වොත් ඔබ ඔබ නම් කරයි මොකද ඔබ උන්ට පන්දු යවලා දින ඔබ දන්නෝ අර සාමාන්‍යයෙන් හැම කෙනාගේම ඔළුව ආ මෙයා හොඳයි මෙයා විකට් ගන්නවා මම කියන්නේ දැන් මෙහෙම ප්ලේස් නැත්තේ නෑ ඔව් ඉන්න ඕන තරම්. නමුත් කාටද පුළුවන්? පුළුවන්. ඒ කියන්නේ ඔබට ඔබට මතක විදියට. ඔතන වෙලා තියෙන්නේ අපිට මේ දැන් දැන් ඉන්න ක්‍රීඩකයෝ හුඟක් යන් අය. දැන් ඔය කිව්වා වගේ අවුරුදු 20 දැන් ඒගොල්ලෝ සුදුසුද ටෙස්ට් ක්‍රීඩා කරන්න. ඉතින් ඒ තන හද අපි දැන් ඒ කියන්නේ දැන් මේ ඒ ළමයි මැචු වෙලා නැහැ නේද උන්ට? ටෙස් ක්‍රීඩා කරන්න සමහරවිට අපි අර එක අවුරුද්දක 140ක් ගෙවුවේ එක අවුරුද්දක ගෙවුව 40ක් විතර ප්ලේස් 2018 ඔව් එහෙම නොවි අපි ඉන්න හොඳ පන්දු යවන්න බලලා කවුද දැන් සුදුසු කියලා බලලා අනිවාර්යෙන් ඒ අය විතරද කියන දිනු මම මේක අහන්නේ මට වැඩි වෙලා අපිට වෙලා නැහැ මම තව එක ප්‍රශ්නයක් ඔබෙන් අහනවා මම මේක අහන හේතුව මේකයි අපි ශ්‍රී ලංකාවේ ඉතිහාසය දිහා හැරිලා බලුවොත් අපි 70 දශකයේ විතර ගියොත් මම නම් කියන දයා සහබත් DST සිල්වා ලලිත් කලුපෙරුම අජිත් ඩි සිල්වා ටෙස්ට් ලබා ගැනීමට ඉස්සෙල්ලා ක්‍රීඩා කරපු අති දක්ෂ දඟපන්දු යවන්න. ඉන් අනතුරු ඔබ දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝම දක්ෂ දඟපන්දු යවන්න දීකර. මුත්තයා මුරලිදරන් ලෝකේ වැඩිම කඩුළු ලබාගත් පන්දු යවන්න. ඉතින් මෙවැනි කියන්නේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා මේ දඟපන්දු යවන්නන් බිහි කිරීමට ශ්‍රී ලංකාවේ. ඇයි ශ්‍රී ලංකාව දැන් මේ ආකාරයෙන් දඟපන්දු යවන්නන් බිහි කරන්නේ නැත්තේ? මොකද්ද ප්‍රශ්නේ? මේක තමයි මම ඔබෙන් දැනගත යුතු මේ අහන්නේ. ඔබ ක්‍රිකට් ක්‍රීඩා කරා, ටෙස්ට් ක්‍රිකට්, පාසල් ක්‍රිකට්, ප්‍රථම පෙළේ ක්‍රිකට්. ඉතින් ඔබට හොඳ අත්දැකීමක් තිබෙනවා. ඔබට හොඳ අදහසක් තියෙනවා. අවසාන ප්‍රශ්නේ හැටියට ඔබෙන් මම අහන්නේ. මොකද්ද හේතුව මේ දඟපන්දු යවන්නන් ශ්‍රී ලංකාවේ මේ පරණ විදියට බිහි නොකිරීම? ඒට හේතුව අවුරුදු 40ක ක්‍රීඩකයෙක්ව අවුරුදු 20ක ක්‍රීඩකයෙක් ආදේශ කරනවා නම් දිල්රුවන් වෙනුවට ඔබට හිතන්න බැරි නම් කවුද මේ ඊළඟ පිටදඟ පන්දු යවන්න? මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන්නට. ඉතින් මේකට විනාඩියක් දෙකක් අරගෙන ඔබේ අදහස මට කියන්න. මෙමය මම උදාහරණයක් විදිහට දැන් මේ දැන් මම ක්ලබ් ටිය සෙල්ලම් කරද්දි මගෙත් එක්ක එයා සමානව ක්‍රීඩා කරපු අය තමයි මාලින්ද කුමාර කියන්නේ. අපි කරන දේ බලන් ඉඳලා අපින් දේවල් ඉගෙනගෙන අපි ඔය දැන් ඔය සෙල්ලම් කරපු අවුරුදු 25 ඇතුළතදී නිහඬ සේවයක් අපෙන් වුණා. මගෙන් මන් දන්නේ නැහැ මගෙන් වෙනවා. හැම තරගයක්ම ක්‍රීඩා කරනකොට ඇවිල්ලා අහනවා අයියේ මේක කරන්නේ කොහොමද? මේ මොකද්ද මෙතනදී මොකද්ද අපි කරන්න ඕනේ කියන එක. සමහර සෙල්ලම් කරන දැනට ඉන්න ස්පිනර්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ වේරියේෂන් කරන්න බයයි. එකක් ඒක කරන්න වෙනවා කරලා يعني ඒක මැද්දිගිල් අපි ප්‍රැක්ටිස් කරලා අත්දැකීම් නැති හින්දාද? අත්දැකීම් නැති නිසා. ඉතින් අර ඒවා මේ දැන් දැන් කලින් කතා කරන්නේ දැන් අවුරුදු මත නෙමේ 10 15 කලින් ඒක නේගල්ලුන් හැම වෙලාවෙම ටුවර් එකක් යනකොට තව අපි ප්ලෑන් කරන ස්පිනර් කෙනෙක් ගස්සන්නේ යාව ගෙනන ටුවර් එක. ගෙනන ලෙවල්ලා සයිඩ් ගේම් ගස්සනවා. සයිඩ් ගේම් එකක් දෙනවා යාට ගහන්න. ඒ වගේ ඒ අන්න එතනින් පටන් ගත්තනම් ස්පිනර් නැති වෙන්නේ නැහැ. ලංකාවේ ඕනතරම් ස්පින් එකක් ඉන්නවා. ඉතින් අර එතනට ගේන්න ඒ ළමයින් අරගෙන ගිහිල්ලා ඒ ළමයින්ට දෙන බය නැති කරලා ඒ ළමයින්ට මේ මේ ඒ ඒ ලෙවල් එක කොච්චරද කොතන තියෙන කියන පෙන්වන එක අපි සෙටප් කරන්න ඕන නම් මේ විදියට ටුවර් එකට එක ස්පිනර් කෙනෙක් නෙමෙයි තව ස්පිනර් කෙනෙක් අරගෙන ගිහිල්ලා එතන ප්‍රැක්ටිස් මැච් එකක් දෙයක් ගස්සන්න ඕනේ. අපි එතකොට තමයි අපිට පුළුවන් ඒ ළමයා අතනට ගේන්න. අපි දැන් රංගන හේරත් ගහනකොට එතන කවුරුත් ගේනානේ ස්පිනර් කෙනෙක්. ප්‍රැක්ටිස් මැච් එකක් ගහන්නේ යාට. එහෙම නෙමෙයි. යා වෙනුවට අපි අනිවාර්යෙන් ටීම් එකේ ගහන කෙනෙක්. නමුත් තව ස්පිනර් කෙනෙක් අරගෙන ගිහලා ඒ ප්‍රැක්ටිස් මැච් දෙන්න ඕනේ කාණා. කලින් ඒක. එතකොට තමයි ඒ ළමයා මැචු වෙන්නේ එතනට යන්න. නමුත් නැතුව මේ අපි මේ ශ්‍රී ලංකා ඒ ටීම් එකේ කියවලා නෙමෙයි ශ්‍රී ලංකා ඒ ටීම් එකේ ඉන්න කවුරුහරි හොඳ පන්දු යවන්නෙක් ඉන්නවනම් ඒ පන්දු යවන්නව අරන් යනවා නැෂනල් ටීම් එකත් එක්ක ගිහිල්ලා අවස්ථාව දෙන්න ඕනේ ඒගොල්ලන්ට ගහන්න මේ ප්‍රැක්ටිස් මැච් එක දෙකක් ඒ එතකොට තමයි ළමයි එතනට හැදෙන්නේ නැත්නම් අර අපිට එක පාට මේ ස්පින් එක මේ මැජික් කරනවා කියලා එහෙම ගිහිල්ලා ගේන්නන්න බෑ. අපි හදන්න ඕනේ. ඒ පාත් දෙකට આવුවොත් තමයි ළමයි හැදිලා එන්නේ. නැත්තම් වෙන්නේ එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් හොයාගන්න අර කිව්වා වගේ තව පොඩි ළමෙක් ගේන්න එනවා. අවුරුදු 19. ඉතින් අවුරුදු 19 20 එක්කෙනෙක් ගනනලා එතන මේ ගැප් එක ෆිල් කරන්න බෑ. ඉතින් අර ඒ අපි තෝර අපි ඩෙන්ටිෆයි කරන්න මෙයා තමයි ඊළඟට ගහන්නේ ස්පිනර් කියලා. ඒ ළමයාව එතනට ගෙනියන්න අරන් යන්න ඕනේ. එකපාරට දැන් ඒ ටීම් එකේ ගහන ළමයාත් මේ නවත්තන්න නැතුව
ඒළමන්ට අවස්ථා දුනොත් අනිවාරෙන් ඒගොල්ලු ඒ සුදුසන්ට එනවා අවුරුදු කියන්නේ 27 වෙනදීනේ ස්පින් බෝල කෙනෙක් මැචු වෙන්නේ. ඉතින් එතකොට ඒ තරමට කියන්නේ අනිවාරෙන් සුදුසු වෙනවා. හොඳයි හොඳයි දිනුක් බොහොම ස්තුතියි අපත් සමග එක්වීම ගැන. අපි ඔබට සුබ පතනවා ඔබේ අලුත් අභියෝගය ගැන. අපි හිතනවා ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක් වෙලා හොඳ දඟ පන්දුවන් බිහි කිරීමට දායක වෙයි කියලා. ඒ වගේම අපි ඔබට සුබ අලුත් ලබන්නා වූ නව වසර බොහොම සුබදායි වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී අපත් සමග එක් වුණ ඔබ සියලු දෙනාටම බොහොමත් ස්තුතියි. දිනුක් හෙට්ටිආරච්චි ගැන ඔබ දැන් දන්නවා, ඔහු මොනවද කරන්නට යන්නේ කියලා. ඉතින් අපි බලාගෙන ඉඳිමු ඔහු කොයි ආකාරයෙන් ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ට දායක වෙයිද කියලා. ඉතින් අපත් සමග එක් වුණා වූ ඔබ සියලු දෙනාටම ස්තුතියි. ලබන්නා වූ නව වසර අපි ඔබට ප්‍රාර්ථනා කරනවා බොහොම සුබදායි සහ ක්‍රිකට් ක්‍රීඩාවට ජයග්‍රහයි සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණ නැරඹිය හැකි වසරක් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්.